අපි පුංචි කාලේ මේ ගඟේ බහලා නානවා. දවසර දෙපාරක් තුන් පාරක් ගඟේ ගිහිල්ලාම නානවා. දැන් එහෙම නාන්න ගියොත් එහෙම බෙහෙත් ගන්න යනවා දවස් දෙකක් කියලා එකට අවසන් නැවුත් එහෙම. මේ තරමට ගඟේ විනාශ වෙලා තියෙනවා. කහන කියන්නේ ගඟ ගඟේ සම්පූර්ණ කකුල දැම්මත් ගඟේ වතුර කහනවා. ඒ අර කුණු කොටෙන් එන වතුර තමයි ඒක වෙන්නේ. ඒ කෙස්පේව ආසනේ වැවල බටහිර කැකුණු ගහවත්ත වේරස්කංග ආශ්‍රිත මිරිදිය දෙහිවර ප්‍රජාවගේ හඬයි. කර්දයන කසලංගනේදී කෙරෙන්නේ දෙහිවල ගල්කිස්ස බොරටුව කෙස්පේව ඇතුළු අවට පළාත්පාලන ආයතනවල දෛනිකව එක් රැස්වන කසල පරිසර හානි අවම කරමින් නිසි ක්‍රමවේදයක් යටතේ බැහැර කිරීමේ අරමුණින්. නමුත් මෑතක සිට කසල කන්දෙන් පහළට ගලා එන අපද්‍රව්‍ය මිශ්‍ර ජලය හා කසල වේරස්කංගට එක් වෙමින් තිබෙනවා. මේ හේතුවෙන් ගඟ ආශ්‍රිත පරිසර පද්ධතිය අවදානමකට ලක්ව ඇති අතර ප්‍රදේශයේ ධීවර ප්‍රජාවද ගැටලු රසකට මුහුණ දී සිටිනවා. කර්දියාන කුණුකන්දේ සිට ගලන මඩ වතුර ඒ ඉස්ම ඒ රොණත් එක්ක ඇවිල්ලා මේ ගඟ බොහෝ දුරට දැන් ගොඩ වෙලා තියෙනවා. මාළු ප්‍රජාව, මාළු බිත්තර දාන එක, මාළු ප්‍රජනනය සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙන්නේ. මේ බොකු ඉතාම ජලාජීර්ණ වෙලා තියෙන්නේ. ජපන් ජබර පිරිලා ඒවා බැසල යන්නේ, ඒවට ආණ්ඩුව මැදිහත් වෙලා ඒකට විසඳුමක් දෙන්නේ. කසල බැහැර කිරීමට විරෝධයක් පළ නොකරන ධීවර ප්‍රජාවගේ ඉල්ලීම වන්නේ ජීවන වෘත්තිය මෙන්ම වේරස්ගඟ අවට පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට බලධාරීන්ගේ අවධානය යොමු වීමයි. ඉස්සර මාළු කිලෝ 50කට ගෙන මේ වගේ වෙලාවට ගඟේ ගියා. දැන් මාළු දෙන්නේ 3 දෙනයි. ළමයි ඉස්කෝලේ යවන්නත් ඕන, හඬවන්නත් ඕන, ණය ගෙවන්නත් ඕන. ඔක්කොම කරන්න ඕන අපි මේකෙන් තමයි. ඒක නිසා අපි කියන්නේ මේක ඉක්මනට සුද්ධ කරලා දෙන්න කියලා රජයෙන් අපි ඉල්ලා ඉල්ලා සිටින ජනාධිපතිතුමාගේ. සුද්ධ කරලා දෙන්න කියලා අපි වෙන මොකුත් ඉල්ලන්නේ නැහැ ධීවරයක් වශයෙන්.